වතු කම්කරුවන්ට 1700 කොහෙවත් දෙන්නේ නැහැ. ඇල්කඩුවටත් දිගටම බැරි වේවි. සංගමයේ කියන්නේ රංජන් කස්තුරිලිය. වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබා දෙන්නේ රජයේ නියෝග කර තිබුණද මේ දක්වා කිස්තු පෞද්ගලික වැවිලි සමාගමක් එම වැටුප කම්කරුවන්ට නොදෙන බව වාර්තා වෙනවා. රජයේ අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් විය යුතු බවට ප්‍රකාශ කළ අතර එම මුදල ගෙවන්නේ වතු සමාගම් වලට නියම කර තිබුණා. ඒත් කිස්තු වතු සමාගමක් අනුමත වැටුප වතු කම්කරුවන්ට නොදෙන බව වාර්තා වෙනවා. මේ පිළිබඳ ලංකා වැවිලිකරුවන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ලලිත් ඔබේසේකරගෙන් කළ විමසුමකදී ඔහු කිව්වේ රජයේ නියම කර ඇති වතුකම්කරු දෛනික වැටුප කිසිසේත් දිය නොහැකි බවයි. ජනතා වතු සංවර්ධන මණ්ඩල යටතේ පාලනය වන ඇල්කඩුව වතු සමාගම වතු කම්කරුවන්ට දිනකට 1700ක වැටුපක් දින කීපයක් දී ඇති බව වාර්තා වුවත් එම වැටුප දිගින් දිගටම දීමට එම සමාගමට නොහැකි වනු ඇති බවද වැවිලිකරුවන්ගේ සංගමේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලා අහනවා ඇල්කඩුව ඔගොල්ලන්ට දිගටම දෙන්න පුළුවන්ද බැරිද? ඔගොල්ලෝ දීම අපි ප්‍රශංසනීයව කතා බහට ලක් කළා. ඒක ඉතා වටිනවා. එතකොට සංගමයේ කියන ඕගලන්ට දිකටම දෙන්න බැරි වෙයිද කියලා අන්න ඒකට පොඩ්ඩක් ප්‍රකාශයක් කරන්න. එතකොට සංගමයේ අමතන්න පුළුවන් හොඳට. ඒ හින්දා ඔබෙන් ඒ ඉල්ලීම කරනවා. ඊළඟට අපි සංගමයට කියනවා බෑ බෑ ඤෑ ඤෑ ගගා ඉන්නේ නැතුව දෙන්න පුළුවන් නම් ඒක උපරිමයෙන් දෙන්න කියලා සංගමයට කියනවා. හම්බ කරගන්නකොට තමන්ගේ සේවකයන්ට උපරිමයෙන් සලකන්න කියලා අපි සංගමයට කියනවා. වැවිලිකරුවන්ට ඒ අදාළ සමාගම් වලට සඳහන් කරනවා. අනිත් පැත්තෙන් ජනාධිපතිතුමනි ඔබ ගිහිල්ලා කම්කරු දිනේ දවසේ ඒ ප්‍රකාශය කරනකොට 1700 කතාව මනුෂ්‍යත් එක්ක කතා කරලා ඒක කළා කියලා කියනකොට ඒ හිටපු පුරවැසියන් හුරේ දැම්මා. ඒගොල්ලන්ගේ අත්පොළ සන්නාදේ ඇහුණා. ඒගොල්ලෝ ප්‍රීති ප්‍රමෝදයට පත් වුණා. නමුත් ජනාධිපතිතුමනි තාම ඔවුන්ට ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ සම්බන්ධයෙන් මනුෂ්‍යට කියන්න ඉක්මනින්ම වතු සමාගම් එක්ක කතා කරලා මේක දෙන්න ක්‍රමවේදය හදන්න කියලා. ඒ අතරෙම අපි ආණ්ඩුවට මතක් කරනවා මේක ඒ සමාගම් දෙනකන් එදා දෙනවා කියලා කියපු පොරොන්දුව ඒක ඒ වචනේ එහෙම්ම තියලා එතකන් රජේ දෙන්න ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන සහෝදර ප්‍රජාවක් වතු කම්කරුවන් කියලා කියන්නේ. අපි මතක් කරනවා මේවා සාධනීයව ගන්න හොඳේ.